මේ සංගේතය ලෙස ලෝපුරා පිළිගෙන ඇති පරවියන් ගම් නගර ආශ්‍රිතව ජීවත්වන මිනිසුන්ට ගොඩක් සමීපක්ෂයෙක් තමයි. මේ පරවයා සම්බන්ධ විවිධ ක්‍රීඩා තරඟ අදවනවිට ලෝපුරා බොහොම ජනප්‍රිය වෙලා තියෙනවා. ලංකාවේ ගොඩක් දෙෙනෙක් මේ පරවියන් සුරතල් කුරුල්ලෙක් ලෙස ඇති කිරීමට පෙළඹිලා තියෙනවා. මොකද මෙයාලා අනිත්සුරතල් කුරුල්ලන්න වගේ කූඩුව තුළම, ඉ කරලා හදන්න ඕනි නැති නිසා නිදැල්ලී පියම්බා යාමට ඉඩ සලස්වා දෙන්න පුළුවන්. විවිධ අලංකාර පරවියන් වගේම ඉහළ පියාසර කරන්න පුළුවන්. පරවියන් ගොඩක් දෙෙනෙක් මේ වන විට ඇති කිරීමට පෙළඹෙනවා. සමහරවිට පුරුදු කළේ නැතන් සමහර පරවියන් පැය දෙකක් තුනක් වගේ කාලයක් උඩ ඉන්නවා. අදයාලට කියන්නේ මේ පරවියන් පුරුදු කරගන්නා ආකාර කිහිපයක් ගැන. ඔයාගාවඉන්න පරවියන්. ඔයාට ඕනි වෙලාවට කූඩුවට ගන්නගන්න ඕනි නම්. ඔයාලට කෑමටිකක් කරන්. පරවියට පෙන්නලා කූඩුවට විසි කරන්න පුළුවන්. ඒත් ඒ වැඩි ගොඩක් සාර්ථක වෙන්නේ නැ. මේ වැඩි සාර්ථකව කරන්න නම්. ඔයා පරවියන්ට එකම වෙලාවට කන්න හුරු කරගන්න ඕනි. ඔයා ඒ කෑමදින වෙලාවට මොකක්හරි සබ්දයක්. ඒ කියන්නේ විසිල් එකක් වගේ ගහලා. ඒසත් දෙ සතුන්න්න හුරු කරගන්න. එකම භාජනයක කෑම දෙන්න. ඔයා කෑම දෙන වෙලාවට විසිල්ල එකක් ගහලා සතුන්වගන්න ගන්න. එතකොට ඔයාට පුළුවන් උගුස්සෙක් ආවත් ඒ විසිල්හඳට පරවියන් ගන්න ගන්න. ඔයාලා පරවියන් ඉස්සල්ලාම එලවන්න කලින්. ඒ කියන්නේ කල්ලි පහක්හයක් වැටුණු හොඳ නාම්බන්, ඉස්සල්ලාම එලවන්න කලින්. ඔයාගාව ඉන්න හොඳ එලවන්න හොඳට ටයිමින් තියෙන හොඳ මතක සක්තියක් තියෙන පරණ සතුම් එක්ක තමයි එලවන්න හනින්. නැත්තම් මෙයාලා තනියම උඩගියෝන් ගොඩක් උඩගිහින්. මෙයාලා තැන හොයාගන්න බැරිව වෙන තැන්වලට බානවා. සමහරයනම් ටයිමින් පරයි සතුන්ට වෙනම කූඩුවකුත් බ්‍රීඩින් සතුන්ට වෙනම කූඩුවකුත් අහදනවා. එහෙම කරන්නේ ටයිමින් ගන්න සතුන්ට ගොඩක් අය දවසට එකපාරක් වගේ තමයි කන්න දෙන්නේ. ඒ වුනාට වතුරනම් දෙන්න ඕනි. මෙම එකපාර කන්න දෙන එකගේ හේතුව තමයි සතාගේ බරාඩුවෙන එක. ඒ වුනාට දවසට දෙපාර ගානකට කන්න දුන්නත් අවුලක් නෑ. හොඳ ඇයට වර්ග එහෙම කන්න දෙන්න ඕනි කොකුල් කෑම දෙන්න හොඳනෑ. පැටවුන් ඉන්න කාලවලට ගොඩක්ඇයි කොකුල් කෑම එකේ පැටවුම් කෑම දෙනවා. එතකොට පැටවුම් ඉක්වන්ට ලොක වෙනවා. බරත් වැඩි වෙනවා ඒත් ටයිමින් පරවියන්ට කොකුල් කෑම දෙන්න හොඳනේ. ටයිමින් සතුන්ට දෙන්න ඕනි මිත්‍රකෑමිකත් තමයි. එලවන්නත් එකම වෙලාවක් හදාගන්න පුළුවන්න්නම් හොඳයි. තවදයක් තමයි ඔයාලට පුළුවන්න්නම්. සුදුපාටහරි වෙන පාට පරවියන් එලවන්න හුරුකරගන්නවට වඩා හොඳයි. කොමන් පර්වියන් එලවන්න හුරුකරගන්න පුළුවන් න්නම් හොඳයි. මොකද උගුස්සන් එලවන එක උගුස්සන් ගහන එක ටිකක් අඩුවෙනවා. පරේ කූඩුවත් තියෙනකොටත් ටිකක් උඩකින් තියන්න පුළුවන් න්නම් හොඳයි. මොකද සතුන්ගෙන් වෙන හානිත් අඩුකරගන්න පුළුවන්. අදයාලට අරන්නාවේ. යිමින් පරවියෙක් හදාගන්න ආකාරය ගැන කෙටිවිස්තරයක්. තවත්තලුත් වීඩියෝ එකකින් සතුන් ගැන තොරතුරු අරගෙන එන්නම්.